පොරොන්දු වූ වැටුප් වර්ධක ලබා දීම හා අධ්‍යාපනයේ ප්‍රමාණවත් මුදල් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සරසවි ආචාර්යවරුන් ආරම්භ කළ වර්ජණයට අදට දින 40ක් සම්පූර්ණ වූ අතර ඒ පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද විරෝධතා පාගමනක යෙදුණා. කොළඹ විවෘත විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වූ පාගමන නුගේගොඩ කරා ගමන් ගත්තා. යහපාලන සිද්ධාන්ත වලට ගරු කරන්නේ නැති මේ රටේ සුප්‍රීම සාවියට ගරු කරන්නේ නැති පාලකයන් මොනවද මේ කරන්නා වූ විකාර වැඩ? අපි කියනවා උසස් අධ්‍යාපන අමාත්‍යංශය බාර කළ යුත්තේ මොලයක් තියෙන මිනිසුන්ට. මීට සමගාමීව කැලණිය රුහුණ හා පේරාදෙණිය සරසවිවල ආචාර්යවරුන් උද්ඝෝෂණයක නිරත වුණා. පසුව පේරාදෙණිය සරසවියේ ආචාර්යවරුන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදක සී ගැටළු පිළිබඳ තොරතුරු ඇතුළත් සංදේශයක් උන්වහන්සේට බාර දුන්නා. මේ අතර සබරගමු සරසවි සිසුන් රත්නපුරදී පාගමන හා උද්ඝෝෂණයක නිරත වූයේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටළු වලට වහා පිළියම් යොදන ලෙස ආණ්ඩුවට බල කරමි. ඒ අතර අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු බල මණ්ඩලය ලේක් හවුස් වටරවුම අසලින් ආරම්භ කළ උද්ඝෝෂණ පාගමන කොටුව දුම්රිය පොළ දක්වා ගමන් ගත්තා.